ஸ்ரீலங்கா சுபிரி இதங்க பாந்தியாவன தூங்கிரியாவு கிரீடக வனிதுஹாச ரங்க ஓஸ்ட்ரேலியாவ சமக பவத்துன தரங்க பஹாக்கிங் யூத் எக்தின கிரிக்கெட் தரங்காவலி இத்திரி தரங்க சியல்லம கிரீடா கிரீமே அவஸ்தாவ அஹிமி வீமட வெடி இடகடக் அதி பவாய் மே வனவிட வார்த்தா வன்னே பலவினி எக்தின தரங்கேதி ஓஹு பாதேக ஆபாதேகட லக்குனா ஏ சம்பூர்ணேன் சுவ வீ நஹே விசேஷேன் மெவர விசவிச லோக குஸ்லான கிரிக்கெட் தரங்காவலி சந்தா தவத் மாச கீபியக் பமனக் இத்திரிவ அதி பவின் வனிதுஹாச ரங்க மேம தரங்காவலி சந்தா யலி கிரீடா கிரவீம ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අවධානමකට ලක් කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානි මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානයෙන් පසුවන නමුත් ඔහුට තවත් කොපමණ කාලයක් විවේක ගත යුතුදැයි නිශ්චිතව නිගමනය කර නොමැති බවයි මහාචාර්යවරයා සඳහන් කර තිබෙන්නේ. ආබාධය හේතුවෙන් වනිදුහස රංගට දෙරට අතර ක්‍රීඩා කළ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේද නැහැ. ඒ වන විට බලාපොරොත්තු තබා සිටියේ තුන්වන තරගයේ සිට නැවත කණ්ඩායමට වනිදුටු එක්වීමට හැකියාව ලැබෙවි යන කාරණය. කෙසේ වෙතත් මේ වන විට එය අවිනිශ්චිතතාවයක තිබෙන අතර සමහරක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තොරතුරු පවසන්නේ සම්පූර්ණ තරගාවලිය ඔහුට අහිමි වන බවයි. ඒ අනුව වැඩි ඉඩකඩ තිබෙන්නේ ඉතිරි තරග සියල්ලම වනිදු ක්‍රීඩා නොකරන බව. එවගේම ආබාධ ගණනාවක් සිදුවුණු තරගාවලියක් ලෙස මෙය වාර්තා වන අතර ඕස්ට්‍රේලියානු තවත් සුපිරි ක්‍රීඩකයෙක් වන ස්ටීව් ස්මිත්ද තරගාවලියෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. මහනුවර පල්ලෙකැලේ පැවති දෙවන එක්දින තරගය අතරතුරදී ඔහුත් යම් ආබාධයකට ලක් වී තිබෙනවා. ඒ අනුව තුන්වන තරගයට නම් ඔහු ක්‍රීඩා නොකරන බව මේ වන විට ස්ථාවර වී තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. කෙසේ වෙතත් ඔහු ක්‍රීඩා නොකළහොත් සුවය ලබමින් සිටින මිච් මාෂ් කැඳවීමට ඉඩ ඇති බව තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම තරගාවලිය තුළ ආබාධයට ලක්වුණු හත්වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට ස්ටීව් ස්මිත් පත්වනවා. මේ අතිවිශේෂ තරගාවලියක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මේ වන විට දිගින් දිගටම ආබාධවලට ලක්වමින් තිබෙනවා. ආබාධවලට ලක්වෙච්ච ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව දැන් 10ක් පමණ වන බව තමයි වාර්තා සඳහන් වන්නේ. එය මෙම තරගාවලියේ ජීව ගුණයට එතරම් හොඳ කාරණයක් නම් නොවේ. තවත් එක්දින තරග තුනක් ඉතිරිව තිබෙනවා. එවාගේම දීර්ඝ ටෙස්ට් තරග දෙකක් ඉතිරිව තිබෙනවා. එම නිසා මෙය කණ්ඩායම් දෙකටම එතරම් හොඳ තත්ත්වයක් නොවන බව තමයි පැවසිය යුත්තේ. කෙසේ වෙතත් වෙනදාට නැති ආකාරයේ මෙවර තරගාවලියට මෙසේ ආබාධ කණ්ඩායම් දෙකටම සිදුවන්නේ කුමක්ද යන්න නම් තවමත් පැහැදිලි තොරතුරක් එළි වී නැහැ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.